නන්දන වීරසිංහ මහතා රචනා කළ උසස් පෙළට නිර්දේශිත නූතන පද්‍ය සංග්‍රහයට ආදරණීය පාසල කියලා අපූරු කවියක්. මේ කවියෙන් එතුමා අපිට ව්‍යංගයෙන් කියනවා අපේ පද්ධතිය තුළ පාසල තාමත් ගතානුගතිකයි. පාසල තාමත් සාම්ප්‍රදායිකයි. මේ සමාජය වෙනස් කරන්න නම් පාසල වෙනස් විය යුතුයි. කොහොමද මේක කියන්නේ? කතකයා මේ අත්දැකීමේ අපිට අත්දැකීම කියන පුද්ගලයා කාලයකට පස්සේ යනවා Taman පාසල් ගිය තැනට. Tamanගේ පාසල තියෙන තැනට. ඔහුට පේනවා පාසල එදා තිබිච්ච තැනමයි. තාමත් පාසල කන්ද නැගලා නැහැ. ඉතින් ඔයාලට තේරෙනවා කවදාවත් භෞතික පාසල කඳු නගින්නේ නැහැ නේ ළමයි. එහෙනම් මොකද්ද මේ ව්‍යංගයෙන් කියන්නේ? පාසල නවීකරණය වෙලා නැහැ. එයාට මතක් වෙනවා ඒගොල්ලෝ හිටියේ පිටිපස්සේ පේනේ. හැකි වැඩ පුළුවන් අය ලකුණු ගන්න අය හිටියේ ඉදිරිපස පේලිවල. ඒගොල්ලෝ ඉදිරිපස පේලිවල ඉඳගෙන පැසසුම් ලබද්දී මේගොල්ලෝ පිටිපස්ස පේලිවල ඉඳගෙන ගැරහුම් ලැබුවා. ඒගොල්ලන්ට බැරි යවුන් කියලා ටීච අපහාස කරද්දී ඉදිරිපෙළ සිනාව ඉදිරිපෙළ නඩේ අයගේ සිනාවට ලක් වුණා. අන්න ඒ වෙලාවේ පසුපස පේලිවල හිටපු කතකයාගේ හිතේ ඉදිරිපස පේලිවල හිටපු අය ගැන වෛරයක් ඇති වුණා. කවිය කියනවා ප්‍රථම වතාවට පන්ති වෛරය කියන එක ඇති වෙන්නේ, පන්ති ભેදය කියන එක ඇති වෙන්නේ පාසලේ. එකිනෙකා පරයා තරඟ කරන්නට ඕන කියන එක ඇති වෙන්නේ පාසලේ. දැන් මේ කතකයාට පේනවා එයා බොහෝ කලකට පස්සේ ගියාම අද ඒ පාසලේ උත්සවයක් තියෙනවා. මොකටද? ලකුණුගත්තු අයවාගය කරමින් ඔවුන්ට තිලින පොද පුද දෙමින් ඔවුන් වෙනුවෙන් බොහෝම සුන්දර වචන වලින් කතා පවත්වන උත්සවයක්. හැබැයි එතනත් බැරි වුණේ. අනේ එතනින් තමයි කවිය කියන්නේ පාසල තාමත් ගතානුගතිකයි. හැබැයි මේ කතකය ඇයි පාසලට ආදරණීය පාසල කියන්නේ? ඔහුට මතක් වෙනවා පන්ති ભેදය පටන් ගත්තේ පාසලෙන්. ඒ නිසාම පන්ති වෛරය පටන් ගත්තේත් පාසලෙන්. පස්සේ මෙන්න මේ අයුක්තීන්ට අසාධාරණයන්ට එරෙහිව ඒගොල්ලෝ අරගල කරා පාරට බැහැලා. ඒ අරගල වලට ආවේ අර ඉස්සරහ පේලිවල හිටපු ලකුණු ගත්ත අය නෙමෙයි. ඒ ඉස්සරහ පේලිවල හිටපු ලකුණු ගත්තු අය මිනිස්සු වෙනුවෙන් අරගල කරන්න පාරට බැස්සේ නෑ. අරගලයට පාරට ආවේ පසුපස අසුන් වල ගැරහුම් ලැබපු යාළුවෝ. ඒ නිසා කතකයාට තාමත් ආදරණීය පාසල ශුද්ධ භූමියක්. පද රචනා කළේ නන්දන වීරසිංහ මහතා.